ආයි බං යාරුනේ සුබ දවසක් වේවා හැමෝටම මාස ගානක් කටපියාගෙන එක එක අපේ සහෝදරියෝ කතා කරන දියා බලාගෙන ඉන්නවා අද මොකක් හරි වෙයි හෙට මොකක් හරි වෙයි කියලා අපේ ලංකාවෙන් මේ දුක් විඳින මේ රට විරුද්ධ සම්බන්ධව මම දැනුත් දැක්ක මේ සුරංග මල්ලි වීඩියෝ එකක් දාලා තිනවා මේ අපේ ගෑනුන්ට ගණිකා වෘත්ති දෙන්න වෙලා කියලා මේ කඳුළු එනවා ඇස්වලට අපේ අම්මලාට එහෙම වෙනවා කියනකොට අපි ගෙවල් ඇතුල තමයි ඉන්නේ ගෙවල් ඇතුල හිටියත් අපිටත් දැන් දැන් ටික ටික අරියාදු එනවා මොකද ලංකාවෙන් අපිට සලකන්නේ අපිව ගන්නෑ කියන එක දැන් ඒගොල්ලෝ හොඳටම දන්නවා ඒ නිසා ගෙවල් ඇතුලෙත් කිසිම ඉස්සර තිබුණ සැලකිලි මොකුත් නැහැ වැඩ ඉවරයක් නැහැ තට්ටු තුනයි හතරයි කියන්න දෙයක් නැහැ ඒ ගැන නම් තට්ටු හතරෙන් උඩට වතුර අදින්ටයි ගෑස් අදින්ටයි ගියාම කොඳු ඉරයට කැඩෙනවා ඒ මොනවා ඒක අපි පැත්තක දාමුකෝ වැඩ කියන පැත්තක දාමුකෝ ලංකාවේ ගෑනුන්ට මෙහෙම වෙනවා කිව්වහම මම වෛර කරන්නේ අපේ ලංකාවේ මිනිස්සුන්ගේ පවුල්වල ඉන්න අනිත්ුන්ට යකෝ පවුලෙන් එකයි රට ආවේ අනිත් හැත්තට පාරට බහින්ද බැරිද ලංකාවේ ලක්ෂ දෙකක් රට ඉන්නවනම් ලක්ෂ පහක් හයක් පාරට බහින්ද ඉන්නවනේ එක පවුලක තුන් හතර දෙනා හිටියත් පවුල්වල මිනිස්සු දැනගන්න ඕන උන් හද්ද නැතුව ගෙවල් ඇතුළට වෙලා මේ කොහොම හරි මැරිගෙන නැහිගෙන එවන සල්ලි වලින් කකා වෙබී ඉන්නවද කොහෙද මට පේන්නේ බෑ බෑවක ඔක්කොම එළියට ඡන්ද ගන්න ඡන්ද වැඩි වෙන්නේ නැද්ද දෙයිනේ කොහොම හරි කරලා මේ මිනිස්සු ලංකාවට ගෙනව නම් අසරණ වෙලා ඉන්න උන්ගේ ඡන්ද ටික ලැබෙන්නේ නැද්ද ඡන්දවලට ඔච්චර කෑදරකමක් තියෙනවා නම් මේ මිනිස්සු අවුගේ ගින්නේ මම දැක්ක දැන් කුවට් එකේ මල්ලගෙන පැය භාගකට එළියට ගිහිල්ලා දැක්කෙල්ල දාඩිය වතුර මගේ වහිනව ඇඟ පුරා ඇත්ත අපිට මේ ගෙවල් ඇතුළේ ඉන්න බෑ උස්න දාඩිය අපිට ඒසි පාවිච්චි කරන්න දෙන්නේ හැම වෙලාවෙම නිදින ටිකට විතරයි දෙන්නේ මේ හැම වෙලාවෙම දාඩිය වැක්කිරීගෙන එළියේ ඉන්න මිනිස්සු වගේම තමයි අපිත් දාඩිය වැක්කිරීගෙන වැඩ කරනවා මොකද ඒසි එක පාවිච්චි කරන්න දෙන්නේ ඉතින් ඒ අපේ අපිට කමන්නේ අපි එන්න ඕනේ නැහැ කියන්නේ එන්න ඕනේ කියලා කියන්නේ නැහැ ජනාධිපතිතුමනි අඩුම තරමේ මේ එළියේ ඉන්න නැති බැරි එවුන්ට ඉන්න තැනක්වත් මේ ආණ්ඩුව එක කතා බහ කරලා ඇයි කරලා දෙන්න බැරි මොකද්ද මේකට හේතුව විදේශ ඇමති මොකද කරන්නේ අපි නම් අපි මගේ ජීවිත කාලෙම අපි මේ ආණ්ඩුවට තමයි ඡන්ද දීලා තියෙන්නේ අපි වෙන එකකට දෙන්නෙත් නැහැ ජීවිතේට මේකත් එපා නම් කාටවත් නැති නිකන් ඉන්නව ඇරෙන්ට අපි වෙනෙකුට දෙන්නෙත් නැහැ මොකද ඒවටත් හේතු තියෙනවා අපිට නිකන් අපි මේ වහල්ලු වෙලා වැඩ කරනවා කියන එක නෙමෙයි මේ ගෑ මිනිස්සු කියන වහල්ලු වහල්ලු කියලා වහල්ලු නෙමෙයි ජයග්ගේ කාලේ අපේ ගම්බිමින්ගේ තියෙන ගෙවල් දොරවල් කුඩු පට්ටම් කෙරුවා පේමදාසගේ කාලේ අපිට ඉස්කෝලේ යන්න දුන්නේ නැහැ අපේ ජීවිත අනාථ කෙරුවා මොඩේ කියලා කියන අපි මොඩේ කරේ 87 88 89 කාලේ ජයග්ගේ කාලේ ඉස්කෝලේකට යන්න දෙන්නේ එළියට බහින්න දෙන්නේ කියන්නේ අපිට කිසි දෙයක් අපේ මුදුරගෙන නැහැ අපිට දීලත් නැහැ අබ්බා ඇට එක තරම් දීලත් නැහැ ඒවා කියන්න කියනනම් කොනකින්දන් කියන්න වෙනවා අවුරුදු ගානක් කිව්වේ කේවා ඒ නිසා ඒව වැඩක් නැහැ දැන් අදාළ නැහැ අපි ජීවිත කාලේ පරම්පරා පිටින් ඡන්ද දීලා තියෙන්නේ මේ දැන් ඉන්න මිනිස්සුන්ට ඒ හින්ද කරුණා කරලා අපි ගැන හිතලා නෙමෙයි රට වසරන මේ පාක්ෂපාට වේද වැඩක් නැහැ අනිත් එක මේ ලංකාවේ මේ කෙහෙම්මල් මේ උපන්න දෙමව්පියන්ගේ මේව එකක් නැති කරන ඕකෙන් කීපත්තක් අපරාධ වෙනවද කියලා එකෙක් හිතුවද මේ ඔළුව මේ රට පාලනය කරන්නේ නැති පැත්තකට වෙලා ඉන්න අපිට දැනෙන දේවල් ඇයි මේ දේශපාලන මුන්ට දැනෙන්නේ ඇයි මුන්ට ඔළුවක් නැත්තේ ඒ දේවා නරක වෙනස් කරන්න මේක වෙනස් කරන්න යනවා දෙයියනේ මේ අහිංසක අසරණලා ඉන්න මිනිසුන්ට ගන්න බැරි නම් යකෝ ඉන්න දනක් හදලා දීපියවක මේ ආණ්ඩු මේ මිනිසු තිරිසන්නු නෙමෙයි අපිට මේ ගෙවල් ඇතුලේ ඉන්න උන්ට මේ ප්‍රශ්න ඇති වෙන්නේ මේ ලංකාව බලන්නේ කියලා දැන් හොද්දටම දන්නවා ඕන එක අපේ දුකක් කියන්න බෑ උඹලගේ ලංකාවට යන්න බෑ උඹලා ලංකාවෙන් ගන්න පුළුවන් හරියට හිටපල්ලා කියන එක තමයි උන්ගේ එකම උත්තරේ අඩුපාඩුවක් කියන්න බෑ අත පහකට ගණන් ගන්න ඒ හිඳ කරුණා කරලා මේ එළියේ ඉන්න මිනිස්සු මේ දවස්වල දෙයි හාමුදුරු රස්නටම මැරිලා යනවා ඇති ඇයි දෙයිනේ තමන්ගේ සිංහල අම්මලා නේද මේ කොටන් කින්නේ මේ මුස්ලිම් මිනිස්සු දෙවල මිනිස්සු චුට්ටයි ඉන්නේ මේ අසරණලා වෙන්නන හැම කෙනෙක්ම සිංහල ඒ කියන්නේ 70%ක් විතර සිංහල මිනිස්සු ඉන්නේ ඉඳන්නේ ඇයි මේ වගේ වැඩ කරන්නේ මේ දැයි මේ හැමෝටම දැනෙන්නේ නැත්තේ අනේ මේ අපේ රටේ ගෑනියා මේ මට ගොඩක් කේන්ති තියෙන මේ පවුල්වල එක්ක පිරිමි එළියට බහින්න ඕන යකෝ අපේ ගෑණි නියංගු අපේ අක්කණ ගියේ අපේ නංගිනේ ගියේ අපේ අම්මණේ ගියේ ඇයි මේ උන් එළියට බහින්නේ නැත්තේ
මම බනින්නේ මොකෙකුටවත් නෙමෙයි මේ මේ රටව ඉන්න ගෑනුන්ගේ මිනිසුන්ට බයින්නේ මිනිසුන්ටයි දෙමව්පියන්ට දොස් කියන්න බෑ මිනිස්සු හදලා වඩලා ලොකු මාත් කරලා ඉතින් ඊට පස්සේ ගත්ත මිනිහනේ මේ තත්ත්වයට වත් කරන්න ඇත්තේ දැන් අපේ මිනිහා වුණත් අපි කතා කරන්නේ අපේ මිනිහා වුණත් අපිට හරියට කන්න බොන්න අඳින්න දෙන්න පුළුවන් වුණා නම් අපි මෙහෙම කරන්නේ නෑනේ මම අවුරුදු 49 ට මම රට ආවේ ඒ ආවේ ජීවිතේ ගොඩ ගන්න ගණේක දුක් විඳලා 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 අන්තිම මොහොතේ බැරි දෙන අවුරුදු 50 වෙන්න කලින් එක අවුරුදු දෙකක් වැඩ කරන්න කියලා මම ආවේ මගේ ජීවිතේම උත්සාහ කරා ජය ගන්නට ළමයි ඉස්කෝලේ යනකොට දැන් තියෙන මේ බඩු නිලයි ළමයිගේ ඉස්කෝල ප්‍රශ්නයි බලනකොට එක මිනිහෙක් වැඩ කරලත් බෑ ලංකාවේ ඒ හින්දා අපි නැත්තම් බණි මේ ගෑණිය ඇවිල්ලා ඉන්නේ ඇයි කියා ඇත්ත මේ වැඩ කරන්න ඕන දෙන්නම වැඩ කරලත් වැඩ ජීවත් වෙන්න බැරි කාලයක් මේක ඉතින් මේ වගේ ගෑනු ආවම ඒ ගෑනු එළියේ ඉන්නවා කියන පවුල් විනාසයි එතන යහල්ලියවන්ට කෙනෙක් නැහැ මේ ගෑණි මෙතන විනාසයි මොකද්ද දෙන්නේ මේ කරුමේ ඇයි මේ එළියේ ඉන්න මිනිස්සුවත් ගෙන්න ගන්න බැරි ගෙන්න ගන්න බැරි නම් මේ මිනිස්සෙක කතා කරලා තැනක් හදලා දෙන්න බැරි ඇයි මේ වගේ තියෙන තට්ටු නිවාස එක ගියක් ගත්තනම් තට්ටු තුන හතර කාමරයකට 100ක් දාන හරි උන් දෙන්න දෙනක් හදලා කණ්ඩ වේලා දුන්නා නම් අඳින්න මොනව හරි කමන්නේ උන් තියෙන එකක් එකම හොද හොද හරි අඳි ජංගේ පිටින් හරි ඉඳි ගෙවල් ඇතුලේනේ ඇයි කණ්ඩ ටිකක් දීලා මොකක් කරේ මේ මිනිස්සු උදව් කරනවා ඇයි අපේ රටේ මිනිස්සු කතා කරන්නේ නැද්ද මේ මිනිස්සු උදව් කරන්න ලෑස්ති ඕන වෙලාවක ඇයි කතා කරන්නේ නැත්තේ කික්වත් මොකද්ද මේ වෛර කරන්නේ ඇයි මේ සිංහල ගෑනුත් එක්ක ඇයි මේ රටේ ඉන්න අම්මලේක මෙතන වෛර කරන්නේ මොකද්ද හේතුව උඹලම ඔය උඹලම යාළුවනේ ඔයාලා තවම අපේ channel එක subscribe කරලා නැද්ද එහෙනම් subscribe button එක ඔබලා subscribe කරන්න සීනුව සලකුණ ඔබලා දිනපතා අපගේ නව වීඩියෝ බලන්නත් ඔබට අවස්ථාව තියෙනවා